ගල් අක්මීමන පොලිසිය රථවාහන අංශය නිලධාරින් දෙදෙනෙක් ඊයේ රාත්‍රියේ ජංගම යතුරු පැදි මුර සංචාරයේ නිරත වී තිබුණා. එම නිලධාරින් දෙදෙනා දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ අසල ඇති නුගදුව සිට අක්මීමන දෙසට ඇති මාර්ගයේ ගමන් කරමින් සිටියදී කඩුලාන සහිත පාළු ස්ථානයක යතුරු පැදියක් නවත්වාගෙන සිටි තරුණයින් දෙදෙනෙක් දැක තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමසීමට පොලිස් නිලධාරින් එහි යන විට යතුරු පැදියේ සිටි තරුණයා එය පනගන්වා එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. අනෙක් තරුණයා පොලිසිය සමග පොරබැදීමක් සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ අතරතුර එම තරුණයා සතුව තිබූ බෑග් එක අත්බෝම්බයක් වැනි දෙයක් පොලිසිය නිරීක්ෂණය කර තිබුණා. දිගින් දිගටම සිදු වූ පොරබැදීම නිසා පොලිස් නිලධාරියෙක් සිය ගිනි අවියෙන් වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. එම වෙඩි පහර සැකකාර තරුණයාගේ කම්මුල දෙසට එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. ඉන් තුවාල ලැබූ සැකකරු පසුව එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. පසුව මෙම වෙඩි වැදුණු තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවට තොරතුරු ලැබිලා තිබුණා. සැකකරු පසුව අත්අඩංගුවට ගත්ත අක්මීමන පොලිස් ස්ථානය මගින්, ඒ වගේම රාජකාරියේදී සිටි එම පොලිස් නිලධාරීන් සතුව තිබූ ජංගම දුරකථනය මෙම සැකකරු විසින් රැගෙන ගොස් තිබුණා. මව විසින් එය ලබාගෙන පසුව මව පොලිසියට බාර දීමට කටයුතු කළා තියෙනවා. ඒ අනුව වෙඩි ප්‍රහාරයට ලක් වූ වයස අවුරුදු 22ක් වන සැකකරු මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ පොලිස් භාරයේ ප්‍රතිකාර ලබනවා. යතුරුපැදියෙන් පලාගිය අනෙක් සැකකරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුව අතර ඔහුගේ වයස අවුරුදු 19ක්. සොකෝ නිලධාරීන් අද අලුයම වෙඩිතැබීම සිදු වූ ස්ථානයට ගොස් සැකකරුගේ බෑගයේ පරීක්ෂා කිරීමේදී T56 උණ්ඩ 100කට අධික ප්‍රමාණයක් සහ අත්බෝම්බයක්ද සොයා ගැනුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් අද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 21 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.